ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තෝ දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස తత్ర భిక్ఖవే పటమా మిగజాతా అమం నివాపం నివుత్థం నేవాపికస్స అనుపకచ్చ ముచ్చితా భోజనాతి బుంజిన్సూతి శ్రద్ధ సంపన్న ప్రజ్ఞావంత గుణగరుక సుపిన్వత్ని అదత్ నిత్ శ్రావక పిన్వత్ ఒబ సిలు దినాటమ మే ఉతుం తతాగత ధర్మయ මුළුමහත් ලෝකේටම sannivedanaya kirima sandaha tamange pinbara daayakathaya laba denawa kirindiwala weyangoda paare padinchi eke swanlatha pirinda tusita rohan putha saha udayakanthi diyeniya kiyana pinnat pirisa visin wishing visheshin me utum deshanawan sandaha daayakathaya darana pinnat obata මේ තථාගත ධර්මීය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මීය අවබෝධය ළඟා කර ගැනීමට තමන්ගේ ජීවිතේට ප්‍රඥාවම පහළ වේවායි කියලා හැම දිනාටම මේ වෙලාවේදී අපි ආශිර්වාදේ කරන්න කැමතියි පින්වත්නි අද අපගේ දේශනාවේදී අප වැඩිපුර ඔබට අවධාරණය කරන්නේ අපේ කායික සෞඛ්‍යත් මානසික සෞඛ්‍යත් වඩාත් යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොයිතරම් දුරට අපේ ජීවිතයට වැදගත් වෙනවාද කියලා කියන කාරණාව තමයි අද දේශනාවේදී මා වැඩිපුර අවධාරණය කරන්නේ අපේ දේශනාවට මාතෘකාවක් විදිහට මා යොදාගත්තේ මජ්ක්‍ධිම නිකායට අයත් නිවාපම කියලා කියන සූත්‍ර දේශනාව. මේ මූලික සූත්‍ර දේශනාව මා පාදක කරගත්තත් ඊට වඩා අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කායික සෞඛ්‍යත් මානසික සෞඛ්‍ය පිළිබඳවත් ඊට වඩා ගැඹුරු ආකාරයකින් අපි අද දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි ඔබ දන්නවා මේ කාල වකවානුව තුළ රටේ ලෝකයේ පවතින විවිධ අරබුදකාරී තත්ත්වයන් ස්වභාවයන් මත අපේ ජීවිතවල යම් ආකාරයක අවුල් වියවුල් සහගත ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා. නමුත් මොනතරම් අවුල් වියවුල් සහගත ස්වභාවයක් ඇති වුණත් ඒ සියලුම කාරණාවන් වලට අවශ්‍ය කරන මඟ ධර්මයේ තුල පින්වත්නි පිවරණ වෙලා තිබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට අපේ ජීවිතය තුල තිබෙන ඕනෑම අරබුදයක් ප්‍රශ්නයක් ගැටලුවක් මේ සියල්ලක්ම විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගය ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව දේශනා කරලා තිබෙනවා. එනිසා අපේ ජීවිතයේ තුල මොනතරම් ප්‍රශ්න ගැටලු බාධක බොහෝ දේවල් ආවත්
ඒ සියල්ලක් ඉදිරියේම ජීවිතේ සකස් කරගන්න අවශ්‍ය කරන මඟ ධර්මයේ තුල විවරණය කළා තිබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ තුල ජීවත් වන සෑම මිනිසෙකුටම තමන්ගේ ජීවිතයට තියෙන හොඳම ඖෂධය තමයි ධර්මයේ නැමැති ඖෂධය. ඔබ දන්නවා මේ දිනවල රෝහල්වල පවා යම් යම් ආකාරයේහි ඖෂධ හිගියන් තිබෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධයන් නිගී හිගියක් තිබෙනවා. මේ සියලු අරබුද කරදර බාධක මැදේ තමයි අපට අපේ සෞඛ්‍ය තත්ත්වේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේට මානසික සෞඛ්‍ය අතිශයින්ම වැදගත් වෙනවා. ඔබ දන්නවා පහුගිය දවස් කීපේ පුරාවටම අපේ රටේ විවිධ පළාත්වල සිදුවන සිදුවීම් අපි ඔබට මේ සිදුවීම් පිළිබඳව අපේ දේශනාවන්වලදී මතක් කිරීමක් කරන්නේ අපේ ජීවිතේ තිබෙන ඕනෑම ගැටලුවකදී ප්‍රශ්නයකදී මා සඳහන් කළ ආකාරයකට ධර්මීය තුල උත්තරයක් තිබෙනවා කෙනෙකුගේ ජීවිතයට කරදරයක් බාධකයක් ඇති වෙන විට අපට පුළුවන් නම් උදව්වක් උපකාරයක් කරන්නට ඒ ඔබ සංසාරේ පුරාවටම කරගන්නා වූ ඉතාමත්ම මහරග වූ පුණ්‍ය කටයුත්තක් මහා පිංකමක් විදිහට සලකන්න පුළුවන් සමහර වෙලාවට ජීවිතයේ පිළිබඳව අතිශයින්ම කලකිරීමකට පත් වෙලා ඉන්න පිරිස ඒ පිළිබඳව දැනුවත් කරන්නට හැකියාවක් තිබෙනවා නම් කෑමක් බීමක් නැතුව බෙහෙතක් හේතක් නැතුව දුක් විඳින ඇතැම් පිරිස්වලට ඔබට හැකියාවක් තිබෙනවා නම් උදව් උපකාර කරන්නට ඔබේ කරුණාව දයාව මෛත්‍රිය දක්වන්නට මේ කාල පරිච්ඡේදය තුළ අපේ මනුෂ්‍යත්වයේ පෙන්눔 කරන්න පුළුවන් පින්වත්නි ඉතාමත්ම වැදගත්ම කාරණාවන් අපි තේරුම් ගන්න ඕන මේ ජීවත්වන කාල පරාසය කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපේ සංසාරය තුල එක්තරා කරකට අපි කරපු పూర్ව කර්මයන් ගිවන කාල පරිච්ඡේදයක් මේ పూర్ව කර්මයන් ගිවන කාල පරිච්ඡේදය ඉතාමත්ම කල්පනාවෙන් එකයි දේශනාවේ සඳහන් කරන්නේ අපි සිහි කල්පනාව ඉතාමත්ම හොඳින් පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා සතිය ඉතාමත්ම හොඳින් පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා මේ සිහි කල්පනාව හොඳට තේරුම් ගත්තට පස්සේ අපේ ජීවිතය තුල තියෙන බොහෝ දේවල් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් ඔබ දන්නවා මේ සංසාරේ පුරාවටම ලෝතුරා භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්යාගේ ජීවිතය තුළ තිබෙන්නා වූ මේ අරුබුදකාරී ගැටලුකාරී තත්ත්වයට තමයි උත්තර සෙව්වේ. තථාගතයන් වහන්සේ පටිසම්පන්න දේශනාවේදී ඉතාමත් පැහැදිලිව අපිට දේශනා කරනවා අපි සියලු දෙනාම හරියට මීයේ කපල දාලා තියෙන නූල් පන්දුවක් හා සමානයි. අපේ ජීවිතේ අවුල් වියවුල් සහගත ස්වභාවයෙන් යුක්තයි. කෙලවරක් හොයාගන්න බෑ කොනක් හොයාගන්න බෑ ප්‍රශ්නයක් ගැටලුවක් විසඳගන්නේ කොතනින්ද කියලා කියන එක අපිට හොයාගන්න බෑ ඒ නිසා මේ අනවතර සංසාරයේ තුල අපි මේ ආත්ම භාවී පමණක්ම නෙමෙයි සසර පුරාවටම මේ ප්‍රශ්න ගැටලු වලට අපි මුහුණ දෙලා ඇති මේතත් වඩා මහා දරුණු ඒ වගේම අපිට විඳ දරා ගන්න බැරි කාල පරිච්ඡේදයන් අපි ජීවිතේ ගත කරලා ඇති ඒ නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා අපට අපේ ජීවිතයේ සමහර වෙලාවට අර්බුද සහ ප්‍රශ්නකාරී ගැටලු තත්යන් ඇති වෙන්නේ එක්කෝ අපේ ජීවිතය තුළ මේ පරිසරය තුළ ඇතිවෙනා වූ සමහර වෙනස් වීම නිසා එහෙම නැත්නම් රැකියාවන් වල වෙනස් වීම නිසා ඔබේ දුවදරුවන්ට පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්නට බැරිව ඉන්න කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අතිශය ආර්ථික දුෂ්කරතා මිල මුදල් වල ඉගකම් අපි දන්න අපේ ජීවිතය තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත්ම බහුල ලෙස සිද්ධ වෙනවා. අපේ රැකියාවන් සමහර වෙලාවට අහිමි වෙන්න පුළුවන් අහිමි වෙලා ඇති. ඔබ දන්නවා දෛනිකව ජීවිතය ගත කරන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතවල රැකියා අහිමි වෙලා තිබෙනවා. සමහර ඇත්තන්ගේ ජීවිතය තුළ තියෙන කාර්ය බහුලකම නිසා දරුවන් සහ පවුලේ තියෙන ප්‍රශ්න ගැටලු අපේ සමහරට විවාහයේ දික්කසාදය එහෙම නැත්නම් වෙනත් කාරණාවන් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් ජීවිතේ බොහෝ කාලයක් වැඩ කරලා වැඩ කරලා විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ විශ්‍රාමික දිවිය හරියාකාර විදිහට ගත කරගන්න බැරිව මානසික වශයෙන් ව්‍යාකූල තත්යකට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සමීපතම කෙනෙක් ඔබව අත්හැරලා දාලා ගිය අවස්ථාවක්. අපේ අම්මා තාත්තා දූ දරුවන් ඥාතින් ස්වාමි බිරිඳ එහෙම නැත්නම් අඩුම තරමින් ඔබ ඇති කරපු සුරතල් සතෙක් පවා නැති වුණාට පස්සේ ඔබට යම් කිසි වේදනාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ තුල බොහෝ වෙලාවට විවිධ අසනීපකම් ඇති වුණාට පස්සේ ඒ අසනීපකම් නිසාමත් අපිට කරදර බාධක පීඩාවන් ඇති වෙන්න පුළුවන්. ඔබ හොඳට හොයලා බලන්න මම මේ කිප් කාරණාවන්
සියල්ලක් තුලදීම ඔබට යම් මානසික අසහනයක් ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සියලුම දේවල් ඔන්න ඔය කියපු මූලික ප්‍රශ්න සහ ගැටලු ඔසේ තමයි මූලික වශයෙන්ම ගොඩ නැගිලා තිබෙන්නේ. ඒ නිසා අපි දැඩි චිත්ත සමාධියක් ඇති කරගත්තේ නැත්නම් අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ තුල යම් යම් අසභකාරී සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නවා පසුගිය දවසක ඇඹිලිපිටියේ ප්‍රදේශයේහි ත්‍රාමාවක් තමන්ගේ සියදිවි නසා ගැනීම සඳහා තමන්ගේ දරුවන් දෙන්නා සමගම වැවකට පැනපු ස්වභාවයේ තත්ත්වය ඒ ජනමාධ්‍ය හරහා වාර්තා වෙලා තිබුණා. දැන් එතකොට ඇයි අපි ජීවිතය තුළ එහෙම වෙන්නේ? අපි එහෙම විය යුතුද? පින්වත්නි අපි තාමත් මමාරුවෙන් අපේ ජීවිතය තුළ අපි මේ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන තියෙන්නේ. තමන්ගේ ජීවිතේ තොර කරගන්නවා පමණක් නෙමෙයි දරුවන්ගේ ජීවිත පවා තොර කර ගැනීමට යෑම එක්තරා ආකාරයකට බරපතල තත්ත්වයක්. අපට දැකගන්නට දැනගන්නට ලැබුණු ආකාරයකට මානසික වශයෙන් බිහිත් ලබා ගන්නා ඇය ඒ මානසික වශයෙන් බිහිත් ලබාගෙන තිබිලා නැහැ. ඒ නිසා අපේ වැඩිහිටි අම්මලා තාත්තලාට ඔබ කොයි කාටත් මා කරුණාවෙන් අවධාරණය කරන්නේ ඔබ මේ කාල පරිච්ඡේදය තුළදී ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ විශේෂින් බිහිත් හේත් ආදී ලබා ගන්නා නම් ඒ ලබා ගන්නා බිහිත් හේත් ආදී නිසියාකාර විදියට ඔබ ගන්නට ඒත් සමගම ඔබේ මානසික වශයෙන් තිබෙන්නා වූ සංහිදියාව මානසික වශයෙන් තිබෙන්නා වූ සමබරතාව මේ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ හේතුව අපිට යම් විදියකින් අපේ මානසික වශයෙන් තිබෙන ස්වභාවයේ තත්ත්වයේ බිඳ වැටුනොත් අපේ ශාරීරික දුබලතාවන් රාශියක් ඇති වෙන්න පුළුවන් ඔබට මා මේ කාරණාව පිළිබඳව අද සඳහන් කරන්නම් හේතුව මොකද අපි බොහෝ දේවල් අපි ඍණාත්මක විදියට හිතන්න කල්පනා කරන්නම අපේ සිත තුළ අසුභවාදී සිතුවිලි ගොඩනැගෙනවා ඍණාත්මක සිතුවිලි ගොඩනැගෙනවා ඒ නිසා අපේ ජීවිතේ පා වෙනවා කලකිරීම සහගත ස්වභාවයක් නැති වෙනවා ඒ නිසාම අපිට නිතර සමහරලට අමතක වෙන්න පුළුවන් අපි අවධානය නැති වෙන්න පුළුවන් ඒ වගේම කරදරකාරී බවක් තමන්ගේ මනසට දැනෙන්න පුළුවන් ඊළඟට තමන්ගේ ජීවිතය තුළ හැම වෙලාවෙම කනස්සල්ලෙන් ජීවත් වෙන්නේ කිසිම සතුටක් තමන්ගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ ඒ නිසාම අධික කෝපයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම කලකිරීම සහගත තත්ත්වයටපත් වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතය තුළ තනිකමක් ගොඩ නැගෙන්න පුළුවන් මේ කොහොම දැනෙන්නෙම වෙන කහටවත් නෙවෙයි පින්වත්නි අපේ මනසටමයි මේ සියලුම කාරණාවන් දැනෙන්නේ ඒ මනසට දැනෙන ස්වභාවීය தত্ত্বය ඊතාමත්ම කල්පනාකාරී විදියට අපි ඒ තේරුම් ගන්නට අවශ්‍යද මොකද හේතුව ඔබට මා සඳහන් කරන්නම් අපේ රෝග සූත්‍ර දේශනාවන් වල පැහැදිලිව සඳහන් කරලා තිබෙන කාරණාවන් ඒ නිසාම මනසට දැනෙන මේ අධිකතර පීඩනකාරී ස්වභාවීය தত্ত্বය නිසාම අපේ මාංශ පේශි වල යම් වේදනාවක් නැති වෙන්න පුළුවන් ඒ වගේ මලබද්ධය ඇති වෙන්න පුළුවන් උක්කාරය ඇති වෙන්න පුළුවන් පපුවේ වේදනාවක් නැති වෙන්න පුළුවන් ඒ වගේම නිතර නිතරම සමහරලාට උණහිම්බිරිසාවක් නැති වෙන්න පුළුවන් අධික රුධිර පීඩනයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම හිසේකක් ඇති වෙන්න පුළුවන් මේ ඔක්කොම ශාරීරික වශයෙන් තියෙන බොහෝ ලෙඩ දුක් රාශියක් ඇති වෙන්නේම අපේ මනස එක්තරා ආකාරයකට දුබල තත්යකට පත් වුණාට පස්සේ ඒ නිසා අපිට සමහර කාරණාවන් පිළිබඳව විග්‍රහ කරන විට පින්වත්නි අපට තිබෙනා වූ සීමිත දැනුම හරහා තමයි ඔබට මා මේ කාරණාවන් පිළිබඳව සඳහන් කරන්නේ විශේෂයෙන් අපිට සෞඛ්‍ය විද්‍යාත්මක කාරණාවන් පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් අපිට කාරණාවන් පිළිබඳව සඳහන් කරන්නට අයිතියක් ඇත්තේ නැහැ නමුත් ඒක වෛද්‍යවරයෙක් තමයි පැහැදිලිව සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ නමුත් පින්වත්නි අපිට පේනවා ධර්මානුකූලව මේ කාරණාවන් පිළිබඳව එක්තරා දුරකට අපට විග්‍රහයකට ලක් කරන්නට පුළුවන්කමක් තියෙනවා ඒ නිසා මා මුලින් ඔබට මේ දේශනාවේදී මා පැහැදිලි කළේ හේතුව කුමක්ද මේ සියල්ලක්ම අපේ මනස හා සම්බන්ධ වූ කාරණාවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට ධර්මයේ දේශනා කරන විට සඳහන් කළේ ඔබ ගොඩනගා ගන්නා ලෝකය ඔබ සකස් කර ගන්නා ලෝකය ඔබම මිසක්වා වෙන කිසි කෙනෙක් නිර්මාණය කරලා දෙන දෙයක් නෙමෙයි ඒ නිසා අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ පංචකාම සම්පත්තින් වලට ගෝචර විචි ලෝකයක් මේ ගෝචර විචි ලෝකයේ තුල අපි ඕනෑම වෙලාවකදී ඕනෑම අවස්ථාවකදී පින්මත්නි අපි මායාගේ වසඟයට අසු වෙන්නට පුළුවන්කමක් තිබෙනවා අද නිවාපම සූත්‍ර දේශනාවේ තිබෙන මූලිකම සංක්ෂිප්ත දේශනාව මම ඔබට දේශනාව අවසානයේදී සඳහන් කරන්නට ඉඩ කඩක් තියාගනිමින් මා මුලින් සඳහන් කරපු කාරණාවන් මම වඩාත් කැමැති තව දුරටත්
ඒ කාරණාවන් පිළිබඳව විස්තර කරන්නට. එතකොට මා ඔබට සඳහන් කළේ මූලික වශයෙන් අපේ ඒ මනස තුළ ඇතිවෙනා වූ ඒ ස්වභාවයේ తত্ত্বය, ඒ සිතුවිල්ල තියෙන ස්වභාවයේ తত্ত্বය, මේ සියල්ලක් තුළදීම අපේ ජීවිතයේ තුළ එක්තරා ආකාරයකට අර්බුදකාරී තත්ත්වයක් නැතිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් විදියකින් වේදනාකාරී පීඩාකාරී ස්වභාවයක් නැතිවෙන්න පුළුවන්. බලන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ සඳහන් වන රෝග කියලා කියන සූත්‍ර දේශනාව. දීමේ භික්ඛවේ රෝගා කතමේ දේබ කායිකෝච රෝගෝ චේතසිකෝච රෝගෝ ආදි වශයෙන් මේ දේශනාවේදී පැහැදිලි කරනවා මහණෙනි රෝග දෙකක් තිබෙනවා. මේ රෝග දෙකින් එකක් කායික රෝග අනිත් එක තමයි චේතසික රෝග. ඒ නිසා අපි දන්නවා සාමාන්‍යයෙන් කායික වශයෙන් රෝගකාරක තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒ ඇතිවිච්ච රෝගකාරක තත්ත්වයට මිනිස්සෙක් අවුරුද්දක් දෙකක් තුනක් අවුරුදු 10ක් 15ක් මේ ජීවිතයේ තුල විඳවලා නැත් වශයෙන්ම එයාට සමහරලාට ජීවිතේ යම් දවසකදීය නිදහස් කරගන්න පුළුවන් සුවපත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි මානසික වශයෙන් ඇතිවෙනා වූ රෝගකාරක තත්ත්වය කියලා කියන්නේ මිනිස්සෙකුට මේක දවසකින් දෙකකින් සුවපත් කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ බොහෝ කාලයක් තිස්සේ පුජ්‍යලයාගේ ජීවිතයේ තුල මනස තුල මේක රඳා පවතිනවා. දැන් ඔබ දන්නවා මේ කායික රෝගකාරක තත්ත්වයේ පිළිබඳව සඳහන් කරන විට අපේ ශාරීරිය තුල තිබෙනා වූ රෝගකාරක තත්ත්වයන් මේ තාමත්ම හොඳට පැහැදිලිව දේශනාවේ සඳහන් කරන්නේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී අපේ ශාරීරිත තිබෙනා වූ රෝගයන් 48ක් පිළිබඳව සඳහන් කරනවා. පින්නත් ඔබ දන්නවා අද වර්තමාන ලෝකයේ තුල ඔබ පිට අවුරුදු ගණනාවකට ඉස්සර වෙලා පෞද්ගලික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ගියාට පස්සේ එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහෙන්න ගියපුවාම ඒ සේවා මධ්‍යස්ථානවලදී මේ රෝගයන් පිළිබඳව දක්වලා තියෙන තැන්වලදී ඒ රෝගයන්ගේ තිබෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි ඒ නාම පෝරුවල ප්‍රදර්ශනය කරලා තිබුණේ. හැබැයි දැන් අපිට පේනවා එන්න එන්නම ඒ රෝගකාරක තත්ත්වයේ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. ඒ බෝඩ් එකක් හිම නැත්තම් ඒ ප්‍රදර්ශන පූර්වක තියෙන රෝග තත්ත්වයන් බලනකොට අපි හිස කෙස් වල ඉඳලා යටිපතුල දක්වාම නියපතුල දක්වාම විශේෂඥ වෛද්‍යවරු ඒ සඳහා යොමු වෙලා තියෙනවා බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ මේ தত্ত্বය වඩාත් බරපතල විදියට අපේ ජීවිතය තුළ ඇති වෙලා තියෙනවා. ඉස්සර කාලේදී අපේ ශරීරයේ එක්තරා ආකාරයකට බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත වුණේ. ශරීරය තුළ විස සහිත දේවල් තිබුණේ නැහැ. අපි කාපු බීපු දේවල්, අපේ චර්යාවන්, අපි හිතපු දේවල්, අපේ ශරීරයට පොරොත්තු දෙන දේවල්. නමුත් මෑත භාගයේදී මීට අවුරුදු 10ක් 15ක් 20ක් ඇතුළත පරිසරයේ ලෝකයේ වෙනස් වෙලා ඒතික මිනිසුන්ට එක්තරා ආකාරයකට සුරංගනා ලෝකයක් මවාපාලා අපි විදේශ රටවල් වලින් ගෙනාපු දේවල් කාලා බීලා නොයෙකුත් දේවල් සිදු කළාට පස්සේ අපේ ශාරීරියට වරුත්තු නොදෙන ආකාරයකට විස සහිත දේවල් අපේ ශාරීරිය තුළ තැම්පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඉස්සර කාලේදී ගමේ ගොඩේ තියෙන අද්භිතකින් සමහර දේවල් සූපත් වුණා. උණක් කේම්බිරිසාවක් ඇති වුණත් අපිට කොත්තමල්ලි ටිකක් ඉඟුරු ටිකක් තම්බලා බිවට පස්සේ අපේ ශාරීරියන් සූපත් වෙනවා. නමුත් සමහර වෙලාවට අද ඒ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගිහිල්ලා පරිසරයේ වෙනස් වෙලා ශාරීරියේ වෙනස් වෙලා කාපු බුබු දේවල් වෙනස් වෙලා ගිහිල්ලා අපි එක්තරා ආකාරයකට රෝගීන් තත්යකට පත් වෙලා තිබෙනවා. අපිට පේනවා මේ රෝගකාරක තත්ත්වය කියලා කියන්නේ ලෝකේ කාටවත් මේක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර රෝගකාරක තත්යන් තිබෙනවා ඔබ දන්නවා ඒ සමහර කාරණාවන් ගත්තට පස්සේ කර්මානුරූපව සමහර රෝගකාරයන් නැති වෙන්න පුළුවන්. කොහොම නමුත් බලන්ට දැන් මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී දේශනා කරපු රෝගකාරක තත්ත්වයන් දිහා බලනකොට චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවහ රෝග, කණ්ඨ රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාස සාස පినాස දහෝ මේ කියන ඔක්කොම රෝගකාරක තත්ත්වයන් විශාල ප්‍රමාණයක් අපේ ශාරීරියේ පුරාවටම තිබෙනවා. ඒත් එකම බලනකොට මේ දිනවල හැම තැනකම පැතිරෙනා වූ වෛරස් සහගත ස්වභාවය තාමත්ම දරුණු ආකාරයකට බරපතල ආකාරයකට තිබෙනවා. පినాස කියලා කියන්නේ පීනස පිළිබඳව දක්වන කාරණාව. ඇත්ත වශයෙන්ම පින්වත්නි මේ රෝගකාරක තත්ත්වයන් බලනකොට
අපත් පෞද්ගලික වශයෙන්ම දැඩි ලෙසම පීඩාවට පත්වන රෝගකාරක තත්ත්වයක් තමයි පීනස කියලා කියන රෝගකාරක තත්ත්වය. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ රෝගකාරක තත්ත්වයට මමත් පෞද්ගලික වශයෙන් මුහුණ දෙලා සිටිනවා. ලංකාවේ ජීවත් වන බොහෝ දෙනෙක් ඒ රෝගකාරක තත්ත්වයන්ට මුහුණ පාලා තියෙනවා. මේ බෙහෙත් හේත් ආදී ලබා ගත්තත් සමහර වෙලාවට තාවකාලික සොයයක් තිබුණත් ඒ සොයයන් එතරම් යහපත් තත්යකට පත් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික වශයෙන් මම කරන බොහෝ පුණ්‍ය කටයුතු වලදී මේ වෙන විට නොයෙක් ආකාරයේ පුණ්‍ය කටයුතු අපි පෞද්ගලික වශයෙන් සිදු කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට පෞගිය සතියෙත් අපි ගවයන් 90 දෙනෙක් මේ වෙන විට මම නිදහස් කරලා තිබෙනවා. දහස් ගණනක් භික්ෂුන් වහන්සේලාට දන් පෙන් පූජා කරලා තිබෙනවා. ඒ වගේම චෛත්‍ය සකස් කරලා පූජා කරලා තිබෙනවා. දානශාලාවල් පොයේ සීමාවල් ගෙවල් මේ නොයේ කාකාරීහි ලක්ෂ සංඛ්‍යාත වශයෙන් අපි පින්වත් පිරිසගේ උදව්පකාරය ඇතුව අපි පෞද්ගලික වශයෙන් මේ බොහෝ දේවල් අපි කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ මේ උතුම් ධර්මයේ තිරුම් ගන්නට අපිට ප්‍රඥාව පහළ වේවායි කියලා. ඒත් එක්කම සමහර වෙලාවට සමහර ඇත්තන් අවුරුදු ගණන් තමන්ගේ ජීවිතයේ තුල කිසිම ප්‍රශ්නයකින් ගැටලුවකින් තොරව ඉතාමත් මුද සෞඛ්‍ය සම්පන්න විදියට ජීවත් වෙනවා. අවුරුදු 96ක් පිච්චි වයසක ආච්චි අම්මා කෙනෙක් මේ මෑත භාගයේදී මේ ධර්ම දේශනාව සිදු කරන දවසේදී මෙත්ත වශයෙන් අපිට දැක ගන්නට ලැබුණා. ඉතාමත්ම හොඳින් කිසිම අපහසුකින් තොරව බිම වාඩි වෙලා ඉන්න ස්වභාවය, ඒ වගේම තමන්ගේ සමාධි සිත තියාගන්න පුළුවන් ආකාරයකට හොඳ සිහි කල්පනාවක යුක්තව හිටපු ස්වභාවය අවුරුදු 96ක් පිච්චි කෙනෙක්. ඒ නිසා කොයිතරම්නම් නිරෝගීකමක් තියනවද කියලා අපිට දැනුණා. අපිට පේනවා මේ පීනස් වගේ රෝගකාරක තත්ත්වයකින් සෙම් වගේ රෝගකාරක තත්ත්වයකින් අපි අවුරුදු ගණනාවක් තිස්සේ පීඩාවට පත් වෙලා සිටින විට සමහර වෙලාවට ඇතැම් වෙලාවට ධර්මදේශනාවක් කරගන්න බැරි තරමටම අපහසුතාවන් ඇති වෙනවා. ඒ නිසා අපිට ඒක පේනවා එක්තරා ආකාරයකට සංසාරීත් සමහර වෙලාවට අපි කරපු අකුසල කර්මයන් වෙන්න පුළුවන්. ඒත් සමගම මේ ආත්ම භාවයේදී අපි කරපු එහෙම නැත්නම් යම් යම් දේවල් වෙන්නට පුළුවන්කමක් තිබෙන අපේ ඥාන හරහා සමහර ලාවට પરම්පරාවෙන් එන තත්ත්වයන් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. කොහොම නමුත් එවැනි රෝගකාරක තත්ත්වයක් ඇතිවෙච්ච වෙලාවකදීත් අපි මේ දිනවල බලාපොරොත්තු වෙන සිටන අත්වශයෙන් බෙහෙත් තොරුවක් සකස් කරගන්නට ඒ බෙහෙත් තොරුවක් සකස් කර ගැනීම වෛද්‍ය උපදේශවලට අනුකූලව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මහා පිං වැඩෙන පිංකමක් විදිහට මට හිතුණා කල්පනා වුණා. එයත් තවත් කෙනෙකුට උදව් කාර්ය කරන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේලාට වෛද්‍ය ස්වාමින් වහන්සේලාට ඒ බෙහෙත් තොරුවෙන් අපිට උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයකට අනුකූලව සකස් කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් ඒ සඳහා කිසියම් කෙනෙක් Tamanට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මොකද ඒක වටිනා පින්කමක්, සංසාරී තුල අපි කරපු අකුසල කර්මයන් යටපත් කරන්න පුළුවන් පින්කමක්. ඉතින් අහිංසක කෙනෙකුට දුප්පත් කෙනෙකුටත් අපිට උදව්වක් උපකාරයක් ඒ හරහා අපිට කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ සඳහා කිසියම් කෙනෙක් ඔබට දායකත්වයක් දරන්න අවශ්‍ය නම් සම්බන්ධයෙන් අවශ්‍ය නම් මේ දේශනාව අවසානයේදී ඔබට මම සඳහන් කරන්නම් මගේ දුරකථන අංකය. මේ රාත්‍රී කාලයේ කතා කරනවට වඩා ඔබට පහසු වේලාවකදී කතා කරන්න මම අවශ්‍ය විස්තර ඔබට ලබා දීමක් සිදු කරන්න. මා සඳහන් කළේ මේ පීනස වගේ රෝගකාරක තත්ත්වයන් ඇත්ත වශයෙන්ම රටේ ජීවත් වන බොහෝ දෙනෙකුට බහුල වශයෙන් සිද්ධ වෙනවා. ඒ සමහර වෙලාවට අර ශාරීරිය තුල තිබෙනා වූ සමබරතාව නැති වෙන විට ඒ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. කෙනෙකුගේ මානසික වියවුල් තත්ත්වයේ විශාල වශයෙන් ඇති වෙන විටත් ඒ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. නමුත් අපි හැම වෙලාවක් තුළදීම අපේ ජීවිතය තුළ අපි උත්සාහවත් වෙන්නේ පුළුවන් තරම් අපේ කුසලයේ බලවත් කරලා මේ තියෙන කර්ම රෝගයන් නැත්ත වශයෙන් අපි නිදහස් කරගන්න අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී පෙන්නුම් කළ ආකාරයකට අපිට පේනවා මුච්ඡා එහෙම නැත්නම් අපේ ශාරීරිය තුළ ඇතිවෙනා විශ්නායු කිපීම නිසා යම් යම් ආකාරයේ රෝගකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුෂ්ඨ රෝග, ගණ්ඩ රෝග, කිලාස, අපමාර, දද්දු, ලෝහිත පිත්තන් මේ ලේ පිටවීම වගේ දේවල් මඳුමේහය. ඊළඟට පිළකා එහෙම නැත්නම් අපි නොයෙක් විදිහේ සඳහන් කරන පිළිකා වර්ග රෝගකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බගන්දරා එහෙම නැත්නම් ගුදමාර්ගයේ විවිධාකාර විදිහේ ගෙඩි හට ගන්නා දේවල්. දැන් මේව බලන්නකො ඔක්කොම ඒ කාල පරිච්ඡේදයේ තුලත් මිනිසුන්ගේ ශාරීරිය තුල තිබිච්ච රෝගකාරක තත්ත්වයන්ම තමයි. කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. දැන් මේ රෝගකාරක තත්ත්වයන් නැති වෙනකොට අපි බොහෝ වෙලාවට අපි දන්නවා අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. අපි හිතෙනවා මේ රෝගකාරක තත්ත්වය මට විතරයි තියෙන්නේ කියලා. නෑ පින්වත්නි, දැන් පීනස වගේ රෝගකාරක තත්ත්වයක් ගත්තට පස්සේ
ඒ පීනස භාගයේ රෝගකාරක තත්ත්වේ මට පමණක් නෙමෙයි මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඔබ ලංකාවේ වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන් ඒ ඕනෑම රටක ඉන්න කෙනෙකුට මේ රෝගකාරක තත්ත්වය ඇති වෙන්න පුළුවන් අපිට මේකින් කිසි කෙනෙකුට වළකන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අපිට පේනවා ඉතිහාසයේ තුලත් හිටපු රජවරු සිටවරු සහ නොඑක් පිරිස් මේ කියන රෝගකාරක තත්ත්වයන්ට මුහුණ පාලා සිටිනවා අපි ඉතිහාසයේ තුල අපිට පේන අනුරාධපුර වගේ යුගයන් වලට ගියාට පස්සේ විශේෂයෙන් මිහින්තලේ වගේ තැන්වල ඒ පැරණිම කාලයේ මේ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කිරීම සඳහා රෝහල් සකස් කරලා තිබෙනවා බිහිත් ඔරු සකස් කරලා තිබෙනවා ඒ වගේම චිකිත්සක ක්‍රම තිබිලා තිබෙනවා නස්න ක්‍රම තිබිලා තියෙනවා අපේ විනය පිටකයේත් පින්වත්නි අපිට මේ බිහිත් වර්ග පිළිබඳ සඳහන් වෙනවා නමුත් අපි කුමන බිහිතක් අපි පාවිච්චි කළත් ගත්තත් වෛද්‍ය උපදේශ වලට අනුකූලව තමයි ඒදවල සකස් කරගත යුතු වන්නේ පිළිල කළගත යුතු වන්නේ කොට අපිට පේනවා අපේ ජීවිතය තුළ මේ කියන රෝගකාරක තත්ත්වයන්ගින් කිසිම කෙනෙකුට මිදෙන්නට හැකියාවක් නැත්තේ මේක පොදු තත්ත්වයක් විදිහට තමයි දකින්න පුළුවන්කමක් තියෙන්නේ දැන් මේ රෝගකාරක තත්ත්වයන් නැතිවීම සඳහා බලපාන ප්‍රධානතම කාරණාව ඔබ දන්නවා දේශනාවේ සඳහන් කරන පිත්ත සමුට්ටාන ආබාධා සෙම්බ සමුට්ටාන ආබාධා වාත සමුට්ටාන ආබාධා ඉතින් මේ වාපිත්සෙම් තුනම කිපීම මේක ආයුර්වේදයේ තුලත් උගන්වන ප්‍රධානතම කාරණාවන් තුනක්. එතකොට ඔබ දන්නවා මේ වාපිත් සෙම් තුනම කිපීම නිසා දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයන් මුණ පාන්න සිදු වෙනවා. සමහරවිට අපි දේශගුණ තත්ත්වයන් විවිධ තැන්වලදී අපි මාරු වෙනවා. ඊළඟට අපි පැය ගණන් සමහරවිට එකම තැන වාඩි වෙලා ඉන්නවා, දුර පළාත් වලට යනවා. මේ යන හැම අවස්ථාවකදීම අපට අපේ ජීවිතේට ඒ වෙනස්කම් වලට බාධක වලට මුණ පාන්න සිදු වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දුර පළාතක රැකියාවක් කරන කෙනෙක් ඉන්නවනම් ඒ රැකියාවක් කරන කෙනෙකුට Tamange වෘත්තිය කරන්නම අවශ්‍ය වෙනවා. ඒ වෘත්තිය කරගෙන ගියේ නැත්නම් ඔහුට ජීවත් වීමේ මඟක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි එවිනි අවස්ථාවන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. සම්නිපාතිත ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජ ආබාධා. මේ සමහර දේවල් තියෙන ඇත්ත වශයෙන්ම කර්ම විපාකයන් විද්‍යටම සලකන්නට පුළුවන්කමක් තියෙනවා. එම මුලින් සඳහන් කළ ආකාරයකට මටත් තිබෙන්නේ එක්තරා ආකාරයකට මට දැනින්නෙම මේ සංසාරයේම කරපු සමහර ලාට කරපු අකුසල කර්මයක්. ඉතින් කවදා කොයි දවසේ කොයි මොහොතේදී මේක ගෙවලා ඉවර කරගන්න පුළුවන් වේද කියලා කිසිවක් කියන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා අර බුදු දේශනාවේ සඳහන් කරන ආකාරයකට යස්ස පාපං කතං කම්මං කුසලේන පිටීයති. ඉතින් අපි සංසාරයේ තුල බලවත් වූ අකුසල කර්මයක් කරලා තිබෙනවා නම් ඒ කරලා තියෙන අකුසල කර්මී අපි කරන බලවත් වූ කුසල කර්ම වලින් යටපත් කරන්න පුළුවන්. එතකොට අපිට දැනෙනවා නම් අපි ජීවිතයේ තුල කරදර බාධක දුක දෝමනස් යම් තිබෙනවා කියලා. ඒ තියෙන හැම වෙලාවක් තුලදීම පින්වත්නි අපි ඒ කුසලයේ බලවත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම සකස් කරගත යුතුම වෙනවා. මොකද හේතුව අපිට යම් යම් වූ පුණ්‍ය කටයුතු කරගන්නට ඉඩකඩක් ඇත්තේ නැහැ. මේත අවුරුදු ගණනාවකට ඉස්සලා ඔබ කරපු ආපු ගියපු ගමන් බිමන් අද ඔබට යන්න හැකියාවක් ඇත්තේ නැහැ. කරපු පුණ්‍ය කටයුතු කිරීමේ ශක්තියක් ඇත්තේ නැහැ. සමහරලාට ඔබේ අතේ මිල මුදලක් තිබුණත් ඒ මිල මුදල ඔබට වියදම් කළා ඔබේ හිතේ හැටියට ඔබට කටයුතු කිරීමේ ශක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා අපේ හිතට දැනෙනවා නම් අපිට හිතෙනවා නම් මේ උතුම් පුණ්‍ය කටයුතු කරන්න අවශ්‍යයි කියලා ඒ හිතුණු මොහොතේම පින්වත්නි අපි ඒ කටයුත්ත සිදු කළ යුතු වෙනවා. කොද හේතු මා මුලිමත් ඔබට දේශනා කරපු ආකාරයකට මේ ගෙවන්නේම අපි සංසාරය තුළ පෙර සංසාරය තුළ කරපු කර්මයක්මයි ගෙවන්නේ. මේ කර්මය ගිවෙන මොහොතේදී අපි කුසලයේ බලවත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ කුසලයේ බලවත් කරගන්නා තරමටම තමයි අපිට ධර්මයේ තුළ රැකවරණයක් වින්නවත් අපිට ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව හරිම ප්‍රායෝගිකයි පින්නවත්නි. හේතු මොකද ප්‍රායෝගිකයි කියලා සඳහන් කළේ මේ රෝගකාරක තත්ත්වයන්ගින් අපේ සිත තුළ ඇති කරගන්නා වූ චිත්ත බලවත්කම නිසා අපිට යම් යම් ආකාරයේහි අපේ ශරීරය තුළ යම් යම් ආකාරයේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. ඔබ දන්නවා ප්‍රායෝගික වශයෙන් ගත්තොත් එහෙම අපි බෝධි පූජාවක් තියෙන අවස්ථාවක් ගත්තොත් බෝධි පූජාවකදී අපේ මනස සම්පූර්ණයෙන්ම පින්වත් ඒ සඳහා යොමු වෙනවා. ඊළඟට බෝධින් වහන්සේ සමීපයක් ළඟට ගිහිල්ලා ඒ මළුව අමදින එක ඒ වටපිටා පරිසරය පිරිසුදු කරන එක මල් ටික පූජා කරන එක පහන් පත්තු කරන එක මේ සියල්ලක්ම චිත්ත ඒකාග්‍රතාවක් තුළ රඳවාගෙන ඒකාට හේතු සිද්ධ කරගන්නකොට අපේ ශරීරයේ යම් ආකාරයක දෝෂයක් තිබෙනවා නම් ඒ දෝෂ වලින් නිවාලන්නට පුළුවන්කමක් තිබෙනවා.
සාමාන්‍ය ගැමි විඥානයේ තුළ මිනිසු විශ්වාස කරනවා අස්වා කටවා දෝෂ ග්‍රහ දුස්සපලාදී මේ සියල්ලක්ම මේ පෙර කර්මයන්ගේ බලපෑම නිසා සිදුවන දේවල් ඒ විතරක් නෙවෙයි සමහරලාට මේ යම් යම් කාලවකවාන් වලදී හිරුසඳු දෙදෙනාගේ නැගීම් බැසීම් තුළ උෂ්ණ කාල පරිච්ඡේදයන් තුළ අපේ ශාරීරිය තුළ යම් යම් වෙනස් වීම් ඇති වෙන්න පුළුවන් ඒ කිරණවල බලපෑම ඇති වෙන්න පුළුවන් අපේ මනසට ඒවා දැනෙන්න පුළුවන් ඒ නිසා අපේ ශාරීරිය තුළ ඇතිවෙනා වූ රසායනික සංයුතුන්ගේ යම් යම් වෙනස් වීම් ඇති වෙන්නට පුළුවන් කමක් තියෙනවා එතකොට අපි බෝධින් වහන්සේ සමීපයට ගිහිල්ලා බෝධියක් සමීපයේදී ඒ සියලු පුණ්‍ය කටයුතු සිද්ධ කරනකොට ඇත්ත වශයෙන්ම අපේ ශාරීරිය තුළ යම් යම් වෙනස් වීම් ඇති වෙලා ඒ තමන්ගේ මනසට බලපාලා මනස තුළ එක්තරා ආකාරයකට සංසුම් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් ද අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනය කරනවා උදාහරණයක් විදිහට මෝර පිරිත් අපි සජ්ජහායනා කරන එක ජය පිරිත් සජ්ජහායනා කරන එක ඒ වගේම කරණීය මෙත සූත්‍ර දේශනාව වැඩිපුර සජ්ජහායනා කරන එක කොට ඒ පිරිත් සූත්‍ර දේශනාවන් හැම වෙලාවක් තුළදීම තමන්ගේ මනස තුළ මෙනෙහි කරන විට ඒක තමන්ට ලොකු ශක්තියක් රැකවරණයක් ලැබෙනවා අපි දන්නවා විශේෂයෙන් මෝර පිරිත් වගේ දේවල් මේ හැම පිරිතකම සඳහන් වෙන්නේ බුදුගුණ පිළිබඳව සඳහන් වන දේවල් ධර්මීය ගුණ මහා සංගරත්නීය ගුණ සඳහන් වෙනවා. එතකොට මේ ගුණයන්ගේ තියෙන ප්‍රධානතම කාරණාව තමයි ඒව සත්‍යයක් විතර බෞද්ධයන් විතර අපි පිළිගන්නවා. අපි අවසානයේදී කියන්නේ ඒතේන සත්‍ය වජ්ජේන හෝතු මේ ජය මංගලං. මේ උතුම් සත්‍ය බලෙන් මගේ ජීවිතේට ජය මංගල්‍යයක් වේවායි කියලා ප්‍රාර්ථනා කිරීමක් කරනවා. එතකොට බලන්න එතකොට මේ කියන කාරණාව තුළ කොයිතරම්නම් Tamanට ලොකු ශක්තියක් තිබෙනවද? ඒ තමන්ගේ ආත්ම විශ්වාසයේ සහ ඒ වගේම තමන්ගේ මනස ඒ සඳහා සකස් වුණාට පස්සේ පිළිල වුණාට පස්සේ තමන්ගේ ශාරීරිය තුළම පින්මත්නි තමන්ටම නොදැනුවත්ම ආකාරයකට ඒ මානසික ශක්තිය ගොඩනගා ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අපේ කරදර බාධක සහ ලෙඩ දුක් සහ බොහෝමයක් දේවල් ඇති වෙනකොට පින්මත්නි අපි ඇත්ත වශයෙන්ම සිදු කළ යුතු වන්නේම වඩා වඩා බලවත් ආකාරයකට අපි ඒ කුසල ශක්තිය බලවත් ආකාරයකට අපි ඒ කුසල ශක්තියන ලපල රෝහලකට ගෙනියන්නට බැරිව අසරණ තත්යකට පත් වෙලා ඉන්නවා. එතකොට ඔබේ නිවසේ යම් කිසි පුංචි හරි වාහනයක් තිබෙනවා නම් ඒ වාහනකින් ඒ රෝගියා රෝහලකට ගෙනියන්නට උදව් උපකාර කරන්න පුළුවන් නම් ගැබිනි කාන්තාවක් ඉන්නකොට ඒ ගැබිනි කාන්තාව ගෙනියන්නට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් මෙහෙතක් හේතක් අරන් දෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒව තමයි ඇත්ත වශයෙන්ම පින්වත්නි අපිට මේ මොහොතේදී මේ අවස්ථාවේදීම කරගන්නට පුළුවන් කමක් තිබෙනා වූ මහා පුණ්‍ය කටයුතු. අපි කල් මල් බල බල එහෙම නැත්නම් අපි නැකත් බල බල සමහර කටයුතු කරන්ට අවුරුදු ගණන් දින ගණන් සමහරලාට අපි පෙරම් පොර පොර ඉන්නවා. නමුත් පින්වත්නි අපිට ඒව කවදාවත් සමහරලාට අපි බලාපොරොත්තු වන ආකාරයට ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම ඉටු කරගන්න නොලැබෙන එක පිළිබඳවත් පසුතැවිලට ලක් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. හේතුව මොකද අපි මේ ජීවත් වෙන්නේ අනිත්‍යතා ලෝකයක් තුළ. මේ ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා, රට වෙනස් වෙනවා, ලෝකේ වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, පාලනය වෙනස් වෙනවා, ගහකොළ සතා සීපාවා. මේ සියල්ලක්ම වෙනස් වෙන ලෝකයක් තුළ අපිට ස්ථිරසාර විදිහට සමහර දේවල් පිළිබඳව සැලසුම් සහගත විදිහට අපිට කරගන්න ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔබට මේ මොහොතේදී තවත් කෙනෙකුගේ කුස පුරවන්නට පුළුවන්කමක් තියෙනවා නම් තවත් කෙනෙකුට සතුටක් ගෙන දෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් පාරේ යන වෙන විට සමහර වෙලාවට මගතුට ඉන්න කෙනෙක් ඔබේ වාහනේ දාගෙන යන්නට පුළුවන් නම් ඔහුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් සමහර වෙලාවට තුන් වේලක් කන ඔබ සමහර වෙලාවට දෙවේලක් කාලා එක වේලක් තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් භික්ෂුන් වහන්සේලාට උදව් උපකාර කරන්න පුළුවන් නම් පිරිවෙන් ඉතාමත්ම අපහසුයෙන් අමාරුයෙන් මේ කාල පරිච්ඡේදය තුල පින්නත් පවත්තාගෙන යන්නේ අපත් පිරිවන් කරන නිසා පොඩි හාමුදුරු රැක බලාගෙන කටයුතු කරගෙන යනකොට ඉතාමත්ම ප්‍රායෝගික වශයෙන් විශාල ගැටළු වලට ප්‍රශ්න වලට මුහුණ පාන සිද්ධ වෙනවා ඒ නිසා අපිට තියෙන හැටියකට පුළුවන් ආකාරයකට ඒ සියල්ලක්ම අපි පවත්තාගෙන යා යුතු නැහැ හැබැයි අපි ඉතාමත්ම හොඳ මානසික ශක්තියකින් යුක්තව මේ කියන ආධ්‍යාත්මික වශයෙන් කරන බොහෝ කටයුතු අපි සියල්ලක්ම නොපිරිහෙලා ඉතාමත්ම හොඳින් සංවිධානාත්මක විදිහට සිදු කරගත්තොත් පින්නත්නි අපිට මේ කාල පරිච්ඡේදය ගිවා දමන්නට පුළුවන්කමක් තියෙනවා ඒ නිසා ඔබට මෙතුවක් වේලමා සඳහන් කළේ අපේ ශරීරයේ ඇතිවෙනා වූ මේ රෝගකාරක තත්ත්වයන්ගේ තියෙන ස්වභාවය බලනකොට ඒ බොහෝ රෝගකාරක තත්ත්වයන් අර මනස තුළ ඇතිවෙනා වූ පීඩනකාරී ස්වභාවය නිසා වැඩි වෙන්නට පුළුවන්කමක් තියෙනවා
නිසාපිය හැම වෙලාවක තුලදීම අපේ ජීවිතයේ තුල ඒ සැහැල්ලු භාවයේ ඉතාමත් වැදගත් වෙනවා. දැන් ඔබ දන්නවා බුද්ධ දේශනාව තුල සඳහන් කරන ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ වැදගත් කාරණාව තමයි කෙනෙකුගේ තුල තිබෙන්නා වූ මේ පෞරුෂත්වය. එහෙම නැත්නම් කෙනෙකුගේ ජීවිතේ ගොඩනගා ගන්නට සංවර්ධනය කර ගන්නට අවශ්‍ය කරන ප්‍රධානතම කාරණාවන් හතරක් පිළිබඳව අපේ දේශනාවන් වල සඳහන් කරලා තිබෙනවා. ඒ කාරණාවන් ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව මොකද? නිරෝගීමත් මිනිස්සෙක් විදිහට ජීවත් වීම සඳහා මේ ඉතාම වැදගත් වෙනවා. ඔබ දන්නවා පළවෙනි කාරණාව විදිහට සඳහන් කළොත් මේ තමයි ආහාර සප්පාය. එහෙම නැත්නම් සුදුසු ආහාර පරිභෝජනය කිරීම කියලා කියන කාරණාව. විහරණ සප්පාය නිවැරදි ලෙස අපේ ඉඳුම් හිටුම් වගේම අපේ නිවැරදි හැසිරීම රටාව සකස් කරගන්න අවශ්‍ය වෙනවා. උතු සප්පාය අපේ ශරීරයට හිතකර ඍතුන් අපි පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා. පුජ්‍යල සප්පාය සුදුසු පුජ්‍යලයන් අපිට ආශ්‍රය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අජ්ජහසේ සප්පාය හොඳ අදහස් ඇති කර ගැනීම. මේ කියන කරුණු පහම ඔබට මා සංක්ෂිප්ත වශයෙන් සඳහන් කළේ හේතුව කුමක්ද? මෙන්න මේ කාල පරිච්ඡේදයේ තුල ඔය කියන අවබෝධය අපේ ජීවිතේ ඉතාමත් වැදගත් වෙනවා. හේතුව දැන් මූලික කාරණාව විදිහට සඳහන් කළොත් එීම ආහාර සප්පාය කියලා කියන කාරණාව. දැන් අපි දන්නවා අපේ ලංකාවේ ජීවත් වන අපි බොහෝ දෙනෙකුට මේ කාල පරිච්ඡේදයේ තුල යම් යම් ආකාරයේහි ආහාරයන් වල හිගවීමක් තිබෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට අපේ ගැබිනි මව්වරුන්ට ලබා දෙන කිරිටියක් සමහරලාට ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වැඩිහිටියන්ට ලබා දෙන බෙහෙතක් හේතක් ගන්න විදියක් නැහැ. ඒ වගේ මිල ගණන් ඉතාමත් නියලයි දහස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට දරුවන්ට සමහර වෙලාවට අවශ්‍ය කරන පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන්නට හැකියාවක් නැත්තේ නේ. නමුත් එතකොට අපිට පේනවා අපේ ජීවිතයේ තුළ ඒ යම් කිසි ආහාරයක් අපිට ලැබෙනවා නම් ඒ ලැබෙන ආහාරයේ පිළිබඳව දේශනාවේදී සඳහන් කරන්නේ මේ බත් කන එකවත් මඤ්ඤොක කන එකවත් විතරක්ම නෙමෙයි මේ ආහාරයේ විදිහට අපි මෙතනදී දේශනාවේ සඳහන් කරන්නේ. දැන් අපි ආහාර වර්ග හතරක් පිළිබඳව ධර්මානුකූලව අපිට පේනවා සඳහන් කරලා තිබෙනවා. එකක් තමයි කබලින්කාර ආහාර විදිහට සඳහන් කරලා තිබෙන. මේකින් අදහස් කරන්නේ අත්ත වශයෙන්ම අපි යම් යම් ආකාරයේහි කැබලි වලට කඩලා අපි මුඛයෙන් අපි ලබා ගන්නා මම නැත්නම් කටින් ලබා ගන්නා යම් යම් ආකාරයේ තිබෙනා වූ පෝෂදායී ආහාර. මම එතනදීත් ඔබට අවධාරණය කරන්නේ යම් කිසි දෙයක් ඔබ සතුව තිබෙනවා නම් ඔබව ඔබවගේ වත්තේ පිටී ඔබ සකස් කරලා තියෙනවා නම් පිළිල කරලා තිබෙනවා නම් ඔබට හැකියාවක් තිබෙනවා නම් වෙළඳ පොලින් යම් කිසි දෙයක් වැඩිපුර දෙයක් මිලදී ගන්නට ඔබ ඒ දේවල් ආහාරයට ගන්නවා වගේම තවත් කෙනෙකුට පින්වත්නි ಜಾති ආගම් ભેදකින් තොරව ඒත් එක්කම ඔබේ තරහකාරයා වෙන්න පුළුවන් ඔබ අකමැති කෙනා වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම ඔබේ මනුෂ්‍යත්වයේ දෑත් දීගු කරලා ඒත්තන්ටක ලබා දීම සිද්ධ කරන්නට මොකද මේ කාලයේදී දුර්භික්ෂ කාල පරිච්ඡේදයක් තුල යම් කිසි කෙනෙකුට කෑමක් බීමක් හරි ලබා දීලා පින්වත්නි උදව්ව උපකාරය කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඉතාමත් වැදගත් වෙනවා. අපි ආහාරයක් විදියට අපේ ජීවන රටාව තුල දවසකට තුන් වේලක් කෑවනම් සමහරවිට අපිට දෙවේලක් ඔබට කන්නට පුළුවන්කමක් තිබෙනවා. එනිසා ඔබ ලබා ගන්නා ආහාරය කියලා කියන්නේ ඔබේ දිවි පැවැත්ම සඳහා හේතු වෙනවා වගේම තවත් කෙනෙකුට ඒ ආහාර ටිකක් ලබා දෙනවායි කියලා කියන්නේ පින්වත්නි එය තවත් කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා තිබෙන සුදුසුම දෙයක්. විශේෂයෙන් ඔබ මේ කාල පරිච්ඡේදයේ තුළ ඔබේ නිවසින් ඔබ බත් ඇටයක්වත් වෙනත් තැනකට විසි කරන්න එපා. බත් ඇටයක් හරි ඔබ විසි කරනවා නම් අයින් කරනවා නම් පින්වත්නි ඒ ඉතාමත්ම බරපතල තත්ත්වයක්. විශේෂයෙන් අපේ විහාරස්ථානවල ඉන්න ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අපි අවධාරණය කරන්නේ මේ කාල පරිච්ඡේදය තුළ තමන් වහන්සේලාගේ පන්සල් වලට ලැබෙන ආහාර වැඩිපුර තියෙන ආහාර කොයිම වෙලාවකදීවත් ඒවා ඉවත් කරන්න එපා විනාශ කරන්න එපා. අපිට පුළුවන්කමක් තිබෙනවා ගමේ ඉන්න අහිංසක කෙනෙකුට ඒවා ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. අපි වැඩිපුර පින්වත්නි ඒවා පිළිබඳව ලොකුවට ගැඹුරුවට අනවශ්‍ය විදිහට අපි කල්පනා කරන්න ගියොත් අපිට ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයේ සමහර කාරණාවන් අපිට කරගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ආහාර කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් අපේ පෞරුෂත්වය අපේ ශාරීරික තත්ත්වය ගොඩනගා ගන්නට ඒ ආහාර ලබා ගන්නවා වගේම තවත් කෙනෙකුට ඒ ආහාරයක් අපිට ලබා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම්
ඒ තාමත්ම වටිනා දියක් විතර සලකනවා ඒ නිසා අපි පන්සලකට වුණත් කිසියම් තැනකට වුණත් ආහාරයන් රැගෙන යනවා නම් අනවශ්‍ය ආකාරයකට අපි ඒවා විසිකරන්න ගෙනියන්න අවශ්‍ය නැහැ අපේ දායක පිරිස අපි දන්නවා කොච්චර අමාරු වුණත් ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කරනවා ඉතිහාසයේ තුල බැමිණිතියා සාගතය වගේ ඇතිවිච්ච මහා සාගතවලදී පවා තමන් නොකා සමහරලාට ස්වාමින් වහන්සේලාට ඔබ දන් පූජා කළා ඔබට මා අවධාරණය කරන්නේ ඔබ කිසිසේත්ම ඔබේ අපහසුතාවක් ඇති කරගන්න එපා ඔබට යම් ආකාරයක අපහසුතාවක් තිබෙනවා නම් කිසිම දයක් හිතන්න එපා ඔබට දානක් වණක් පූජා කරගන්න බැයි නම් ඔබ ඒ කටයුත්ත සිදු නොකලාට කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ ඔබ ඒ සඳහා දුක් වෙන්න අවශ්‍ය වන්නේත් නැහැ ඒ නිසා අපිට අපහසුකම් තියෙනකොට භික්ෂුන් වහන්සේලා විදියට ඒ අපහසුතාවෙන් අපි තාමත්ම හොඳින් දන්නවා ඒ නිසා ඔබ පුළුවන් තරම් අර පිරිමැස්මින් යුක්තව ඒ කටයුත්ත සිදු කරන්න අවශ්‍ය වෙනවා ඒ නිසා අපිට පේනවා ධර්මයේ තුළ පෙන්වුම් කරන්නේ අත්ත වශයෙන්ම ආහාරයයි කියලා කියන්නේ උදෙක් මේ කන දෙනවල වලට පමණක්ම නෙමෙයි තව දේශනාවේ සඳහන් කරනවා ස්පර්ශ ආහාරය එව නැත්නම් අපේ ශරීරයට ඉතාමත්ම අවශ්‍ය ආකාරයකට ඉතාමත්ම සෝදායි වෙන ආකාරයකට අපිට යම් යම් ආකාරයේ සුවපහසු විදිහට අපේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් තියෙනවා අපේ ශරීරයට ස්පර්ශයක් විදිහට දෙනවා මේ ආහාරයක් විතර ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපේ ඉන්න තැන ඇඳපුටු මේස මේ නොයෙකුත් දේවල් සමහර වෙලාවට අපි සුව සුඛ විහරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඔබ දන්නවා සමහර වෙලාවට සමහර ලෙඩුන්ට එකම ඉරියව්වකින් එකම ඇඳක හිටපුවාම සමහරකට උට ඌ පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා දරුවෙක් සමහර වෙලාවට පාඩම් කරන විට එකම තැනකින් මාස ගණනක් අවුරුදු ගණනාවක් හිටියොත් සමහරලාට ඒ එක්තරා ආකාරයකට අතෘප්තිකර තත්යක් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා අපි නිදා ගන්නා තැන අපි ඉන්න තැන අපි පුටුව අපි වාඩි වෙන තැන මේ භූමියක් දේවල් පින්නොත් අපිට පුළුවන්කමක් තියෙනවා මේ ඉරියව් මාරු කරන්නට මේ ඉරියව් මාරු කිරීම කියලා කියන්නේ එක්තරා ආකාරයකට මනසෙත් එක්තරා ආකාරයකට ලොකු වෙනස් වීමක් ඇති වෙනවා ඒ නිසා අපි ස්පර්ශ ආහාරය කියලා කියන කාරණාවේදී මේ පිළිබඳ සඳහන් කී සමහල්ලාට මානසික වශයෙන් එක රෝගියෙකුට මේක බලපාන්න පුළුවන් කුඩා දරුවන්ට බලපාන්න පුළුවන් වැඩි හිටියන්ට බලපාන්නට පුළුවන්කමක් තියෙනවා අපි ඒ தত্ত্বය ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන මේ කාල පරිච්ඡේදය තුළ අපි ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මඟ අපි පිළියෙල කරගත්තු යුතු වෙනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ආහාරය පිළිබඳව සඳහන් කරන විට දේශනා කොට වදාලා මනෝ සංචේතන ආහාරය එහෙම නැත්නම් තමන්ගේ මනස පෝෂණය කරන්න පුළුවන් සතුටින් තියාගන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න ඕනේ මේ කාල පරිච්ඡේදය තුළ පින්වත්නි ඉතාමත්ම වැදගත් වෙනවා හේතු කුමක්ද අපි හැම වෙලාවක තුළදීම අපිට දකින්න අහන්න ලැබෙන්නේම ඉතාමත්ම අසුබවාදී දේවල්මයි මගතොටේදී මිනිස්සු ගහගන්න දේවල් බැනගන්න දේවල් ඒ වගේම නොඒකාකාරී පීඩාවට පත්ලා ඉන්න පිරිස ඊළඟට කාන්තාවන් හෝ පුරුෂයන් හෝ වේවා බැනවදින දේවල් රජයට හෝ වේවා පරිසරයට හෝ වේවා මිනිසුන් හෝ වේවා පොලිසිය නිලධාරින්ට හෝ වේවා ජනමාධ්‍යයට හෝ වේවා හැම තැනකටම මේ කාලයේදී මේ බනින දේවල්මයි දේශීය මුල් කරගත්ත සිතුවිලිමයි අපිට පේන්නේ ඒ නිසා අපිට මේ කාලයේදී අපේ මනෝ සංචේතන ආහාර විදිහට අපේ මනස ඉතාමත්ම හොඳින් තියාගන්න පුළුවන් ආකාරයකට උසස් සිතුවිලි ඇති කරගන්න හැම වෙලාවක තුලදීම අපි උත්සාහ කරන්න ඕනේ ඒකට ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් සිටිනවා නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට ඇත්ත වශයෙන්ම ඉතාමත්ම හොඳ වටිනා වූ ගැඹුරු ධර්ම කාරණාවන් පිළිබඳව යට මෙනෙහි කරන්න පුළුවන් සමත විදර්ශනා භාවනාවන් වල නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා තමන්ගේ වත්පිළිවෙත් ටික බෝධි පූජා වෙන්න පුළුවන් පිරිසූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරන දේවල් වෙන්න පුළුවන් මේ සියලු දේවල් ඇත්ත වශයෙන්ම තමන්ගේ මනස පෝෂණය කරන්න පුළුවන් උසස්ම සිතුවිලි බවට පත් වෙනවා අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් මේ ධර්මයට හෝ අනිකුත් දේවල් වලට නැඹුරුතාවක් ඇත්තේ නැහැ හැබැයි එයාට පුළුවන් යම් කිසි ආකාරයකට පරිසරය වින්දනය කරන්න පුළුවන්කමක් තියෙනවා ඒ පරිසරය වින්දනය කරන්නයි කියලා මම අදහස් කරන්නේ යම් දවසකදී ඔහුට මේ ධර්මයේ තේරුම් ගන්නට තරම් මානසික මට්ටමක් උදා වේවායි කියලා කියන ප්‍රාර්ථනාව. ඒතකොට ස්වාභාවික වශයෙන් තිබෙන්නා වූ දේවල් උසස් කලාකෘති එවැගේම පොත්පත් කියවන දේවල් මෙන්න මේ වගේ දේවල් වලට පින්වත්නි අපේ මනස අනිවාර්යයෙන්ම අපි යොමු කරගන්නම අවශ්‍ය වෙනවා හේතුව මොකද එහෙම නොවුනොත් එහෙම අර අපි එකම සිතවිලි ගොඩක් ඔස්සේහි අපේ ජීවිතේ හිර වුණාට පස්සේ අපට දවස අපිට ගෙවා ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. රාත්‍රී කාලයේදී නිින්දට යන විට ඔබ සමහර වෙලාවට ඔබේ නිින්දේදී ඔබට විශාල පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්.
නපුරු සිහින දකින්න පුළුවන්කමක් තියෙනවා. අසුභවාදී දේවල් පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට ඒ ජීවිතය තුළ සාර්ථකත්වයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට යම් කිසි දෙයක් මේ කාල පරිච්ඡේදයේ තුළ අපිට ලැබෙනවාද ඒ ලැබෙන දේට අනුකූලව අපට ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. දැන් බලන්න මේ කියපු කාරණාවන් කොයිතරම්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතයට වැදගත් වෙනවද? දැන් බලන්න සිව්වනි ආහාරය විදිහට සඳහන් කළේ විඥාන ආහාරය විදිහට සඳහන් කළේ. ඒ තමයි මේ මනස තුල ගැඹුරු තැන් ස්පර්ශ කරන. එහෙම නැත්නම් ලෝකී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයේ පිළිබඳව අවබෝධය ඇති කරගන්නා වූ ඒ දැනීම අපේ මනසට අපි යොමු කරගන්න අවශ්‍ය වෙනවා. මේ ඊටමත් වැදගත් වෙන මා සඳහන් කළ ඒකයි අපි හැම වෙලාවක් තුළදීම කල්පනා කරන්න ඕනේ අපි මේ ජීවත් වෙන්නේ අනිත්‍යතා ලෝකයක් තුළ. ජනවාරි මාසයේදී අපි මේ විදිහට අපිට පීඩාකාරී සත්‍යයක් නැති වෙයි කියලා අපි හිතුවිනේ කල්පනා කළේ නැහැ. 2019 දී ලෝකයේ තුළ වෛරස් සහගත තත්ත්වයක් ඇති වෙලා යම් යම් අරබුදකාරී තත්ත්වයක් ඇති වෙනවායි කියලා කියන එක අපි කල් වේලා එක්ක කල්පනා කළේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කළේ 2024 දී මෙවිදි අරබුදකාරී තත්ත්වයක් ඇති වෙනවා කියන එක. නමුත් පින්වත්නි 2024 දී අපිට මොන වගේ අරබුදකාරී තත්ත්වයක් ඇති වෙයිද? එහෙම නැත්නම් මීට වඩා ලෝකයේ දියුණු වෙලා තියෙයිද? රට දියුණු වෙලා තියෙයිද කියලා කියන එක පිළිබඳව අපි කිසි කෙනෙකුට කිසිම දෙයක් අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. එතකොට නිශ්චිත වශයෙන් කියන්න බැරි ලෝකයක් තුල අනිත්‍යතාවට ගෝචර වෙච්ච ලෝකයක් තුල තමයි අපි ජීවිතය ගත කරන්නේ. මේ ගත කරන හැම මොහොතක් පාසාම අපිට පේනවා පින්වත්නි සිදුවන්නේම වෙන කාරණාවක් නෙමේ, සිදුවන්නේම වෙනස් වෙන ලෝකයේ තුල අපිට විඳින්නට වෙන වේදනාවන් පිළිබඳවයි දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවක් තුලදීම මේ ගැඹුරු අවබෝධයත් ඇති කරගත්තට පස්සේ විශේෂයෙන් පුද්ගල සප්පාය කියලා කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මේ කාල පරිච්ඡේදය තුල ඍණාත්මක විදියට කතා කරන මිනිස්සුත් එක කතා කරනවට වඩා ඔබට ධනාත්මක විදියට ධර්මයේ පිළිබඳව හෝ වේවා රට ලෝකයේ පිළිබඳව හෝ වේවා එහෙම නැත්නම් මේ ජීවිතයේ සරල විදියට පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මඟ කියලා දෙන පිරිසක් එක කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මොකද කිසියම් කෙනෙක් ප්‍රශ්නයකට ගැටලුවකට මැදිහත් වෙලා එයා හුදකලාවේ ජීවත් වෙන එක අතිශය භයානක කාරණාවක්. උදකලාවේ ප්‍රශ්නයකට ගැටලුවකට මුණ පාලා එයා ජීවත් වෙන විට ඔහුට ජීවිතේ එපා වෙනවා. විසාදී වගේ රෝගකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අවසානයේදී තමන්ගේ ජීවිතේටම දැනෙන්න පුළුවන් මට ජීවත්වලා වැඩක් නැහැ. ඇයි මම ජීවත් වෙන්නේ? මම මීට වඩා හොඳයි මරණයටපත් වෙනවා කියලා කෙන හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාල පරිච්ඡේදයේ තුල අපි බණ භාවනාවන සානිකු සීල කටයුතු කරන විට අපි හුදකලාවේ ඒ කටයුතු කරන සමගම අපි කණ්ඩායමක් විදිහට පවුලේ ඉන්න පිරිසත් එක්ක, ගෙදර ඉන්න පිරිසත් එක්ක සිළු දිනත් එක්කම ඉතාමත්ම හොඳින් සතුටින් අපි ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ට ලැබෙන යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ ලැබෙන දේ සිළු දිනා එක්කම බෙදා හදාගෙන කැමී පුරුද්ද ඇති කර ගන්න ඕනේ. දුක සැප අපි හැමදෙනාම බෙදා හදා ගන්න ඕනේ. අපේ ගෙවල් දොරවල් සහ අපේ ජීවිතය තුළ අපි ආවේගකාරී විදියට කිසිසේත්ම පින්වත්නි මේ කාල පරිච්ඡේදය තුළ අපි කටයුතු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. කටයුතු නොකළම යුතුයි. හේතුව මොකද? යම් විදියකින් අපේ ඉච්ඡාබංගත්තේ සහ ඒ වගේම අපේ බොහෝ දේවල් අහිමි වීම තුළ මිනිසුන්ට දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒත් එක්කම ආවේගකාරී ස්වභාවයක් ඇති වෙනවා. මේ ආවේගකාරී ස්වභාවයත් එක්කම තත්ත්වයක් එක්කම තමන්ගේ පෞල් ජීවිත සම්පූර්ණයෙන් අවුල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ නෑදෑ හිතමිතුරන් සමග වටපිටා පරිසරයත් එක්ක ගැටුම් ඇති කරගත්තට පස්සේ ඒ ගැටුම් නිසා දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයක් නැති වෙලා ජීවිතේ නොයෙක් අරබුදකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි තමන්ගේ නිවෙස්වල ඉඳගෙන මේ කාල පරිච්ඡේදයේ තුල අපිට උදේ හවස පිරිසූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරනිම ධර්මයේ මෙනෙහි කරන දේවල් ඒ සියලු දේවල් අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනවා. වැඩිහිටි අම්මලා තාත්තලා විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ගොඩාක් කල්පනාකාරීව ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබේ දුවා පුතා සමහරවිට තෙල් පොලිම් වල පැය ගණන් දවස් ගණන් ගත කරලා ඉන්නේ ජීවත් වෙන්න අපහසුකම් තිබෙනවා. ඒ විලාවේදී ඔවුන්ගේ තියෙන පීඩාකාරී ස්වභාවයේ தත්ත්වය ඉතාමත්ම හොඳින් දැනගෙන අපේ අම්මලා තාත්තලා වැඩිහිටිය අය කතා කරන්න අවශ්‍ය වෙනවා, හැසිරෙන්න අවශ්‍ය වෙනවා. අනවශ්‍ය විදියට බරක් නොවි තමන් අනුන්ට බරක් නොවි ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම පින්වත්නි ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අජහසේ සප්පාය විදියට මේ හොඳ අදහස් ඇති කර ගැනීම කියලා කිව්වේ මේකයි. ඒ හොඳ අදහස් ඇති කර ගන්න නම් පුජ්‍යලිකුවේ ජීවිතයේ තුල මේ කියන தත්ත්වය මේ කියන ස්වභාවය ඉතාමත් හොඳින් අවබෝධ කර ගන්න ඕනේ.
ඔබ බලන්න දැන් මේ කියපු කාරණාවන් සියල්ලක්ම දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවාපම සූත්‍ර දේශනාව මේ නිවාපම සූත්‍ර දේශනාවේදී අත්ත වශයෙන්ම පැහැදිලි කරන්නේ මේ ලෝකයේ තුල අපි මායාවගේ වසඟයට පත්වෙච්ච ලෝකයක් තුල අපි මේ ජීවත් වෙන්නේ නිවාපම කියලා කියන්නේ ආහාරයට එහෙම නැත්නම් ගොදුරට කිසියම් කෙනෙක් වැද්දෙක් මුවන් අල්ලගන්න ගියාට පස්සේ සත්තු අල්ලගන්න ගියාට පස්සේ ඒ සත්තු අල්ලා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදනවා ඒ විවිධ උපක්‍රම යොදන්නේ අත වශයෙන්ම කොටු සකස් කරලා පිළියල කරලා ඊළඟට ඒවට මුවන් ගෙන්නගෙන මුවන් ඇවිල්ලා දැඩි ලෙස ආහාර භුක්ති විඳට පස්සේ ඉතාමත්ම පහසුවෙන් ඒ මුවන් ටික කොටු කරගන්නට පුළුවන් කමක් තියෙනවා මේක කාරණාවක් පිළිබඳව විතරක් මා සඳහන් කළේ හේතුකමක්ද මේ දේශනාවේදී අපිට පැහැදිලි වෙන ආකාරයකටම මේ නිවාපම කියලා කියන්නේ මේ කොටු කියලා කියන්නේ මේ තනකොළ භූමිය කියලා කියන්නේම පින්වත්නි පංචකාම ගුණයන්ට කියන නමක් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නෙම පංචකාමයට යටත් වෙච්ච ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ මේ ලෝකie අපිට කියලා ගන්න දෙයක් නැහැ අයිතිවාසිකම් කියලා දෙයක් ඇත්තේ නැහැ මිනිස්සු උපදිච්ච තැන ඉඳලා මරණයට පත් වෙනකම්ම සිද්ධ කරන්නේම තමන්ගේ ජීවිතයේ තුල ඇසකන නාසයේ දිව ශරීරයේ පිනවන්න අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් කරගන්නේ ඔබම හිතන්න කල්පනා කරන්න මෙච්චර කාලයක් ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ ඉපදිච්ච දවසේ ඉඳලාම මරණයට පත් වෙනකම් මේ වැඩිහිටි තත්ත්වයට පත් වෙනකම්ම අපි කරන්නේම අපේ ඇසකන නාසයේ දිව ශරීරයේ පිනවීමයි අපි ලස්සනට ගෙවල් දොරල් හදලා දරු මල්ලු හදලා ඒ වගේම නොයෙකුත් දේවල් කොහොම දේවල් සිද්ධ කරලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ සතුටක් ඇති කර ගැනීමයි. නමුත් අපි භෞතික වශයෙන් අපි මේ කොච්චර දේවල් මේ පංචකාම ගුණයන්ට යටත් වෙලා මේ වැද්දන්ගේ ගුදුරු බවට පත් වෙලා මාර්යාගේ ගුදුරු බවට පත් වෙලා දවසින් දවස දවසින් දවස අපි වෙහෙස කර තත්යකට පත් වෙනවා මිසක් අපින්වත්නේ අපිට කවදාවත් මේ තුල ගැලවීමක් ඇත්තේ නැහැ. එනිසාපි හොඳට මේ කාල පරිච්ඡේදය තුළ තීරුම් නැරගෙන විශේෂයෙන් තමන්ගේ අර දෛනික වශයෙන් කරන සියලු මාර්ගමේ කටයුතු තව තවත් බලවත් විදිහට සිදු කරන්න අවශ්‍ය වෙනවා සමත විදර්ශනා භාවනාවට නිරත වෙච්ච පිරිස ඒ කටයුත්ත වඩ වඩාත් බලවත් විදිහට සිදු කරන්න අවශ්‍ය වෙනවා අර මානසික වශයෙන් ඉතාමත්ම හොඳ යහපත් සිතුවිලි පුජ්‍යලයන් සහ ඒ වගේම පොත්පත් කියවෙන එක හෝ වේවා වෙනත් సౌందర్యයක් විඳින දේවල් හෝ වේවා ඒ දේවල් කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඒ දේවල් වලට තමන්ගේ මනස යොමු කරගන්න අවශ්‍ය වෙනවා ඒ නිසා සතිමත් භාවයත් වීරියවන්ත භාවයත් මේ කියන කාරණාවන් තමයි අපිට අපේ ජීවිතයට මානසික වශයෙන් අපිට ලොකු ශක්තියක් සහනයක් බවට පත් වෙන්නේ ඒ නිසා අපි gedirin eliyata bessat yana hema welawak tuladima teruwange guna sihipat karimin visheshin ape manasata awashyakane shaktiye rakawarane api langa karagatti yutuna ehema nonoth api kalabala wunoth aavegakari tattwekata pattunoth api tava tava durula tattwekata pattenawa maareyaage gudurak bawatama pattennata puluwak mak tiena enisa pinwathni me kala parichchedeye tula akusaleye balawattana kala parichchedayak tula kusaleye බලවත් කරගන්නට අපි වැඩි වැඩියෙන් මහන්සිමු වෙහෙසෙමු. ඔබට මා මුලින් සඳහන් කළ ආකාරයකට අර බොහෝ කාලයක් තිස්සේ අපිවත් පීඩාවට පත් කරන පීනස රෝගකාරක තත්ත්වෙන් සෙම් රෝගකාරක තත්ත්වෙන් බොහෝ වෙලාවට පීඩාවට පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට රාත්‍රී කාලයේ දවස් ගණන් නිදිනතුව සමහරලාට ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ මට පමණක් නෙමෙයි මේ රෝගකාරක තත්ත්වයන්ට පත් වෙච්ච බොහෝ දෙනෙකුට ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වයේ සමනය කර ගැනීම සඳහා අපි බිහිතරුවක් සකස් කර ගන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා තේ අපට පමණක් නෙමෙයි ඉන්න පිරිසටත් භික්ෂුන් වහන්සේලාටත් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාටත් කොයි කාටත් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් ආකාරයකට ඒ සකස් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ඔබට මේ කුසලයක් මහා වූ කුසලයක් බක්කුල හාමුදුරු වගේ සංසාරයේ තුල දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා ඒ විතරක්ම නෙමෙයි ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වීමට ප්‍රාර්ථනා කළා අවසානයේදී උතුම් ප්‍රඥාව ලබාගෙන චතුරාරි සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා කළා. එවිනි වූ මහසා වූ පුණ්‍ය කටයුත්තකට ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ සඳහා සම්බන්ධ වෙන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් 0714 81 82 0714 81 82 0713 90 25 26 0713 90 25 26 මේ කියන දුරකථන අංකයට අද රාත්‍රී කාලෙදී කතා කරන්න එපා ඔබ හෙට හෝ ඔබට පහසු වේලාවකදී කතා කරන්න ඔබට මම විස්තර සඳහන් කරන්නම් තව මේ වෛද්‍ය උපකරණ කීපයක්ම සකස් කරගන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා
ඇත්තේ ඔබට මේ අමාරු කාල පරිච්ඡේදයක් බව දන්නවා නමුත් කිසියම් කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් ඒ සඳහා සම්බන්ධ ලෙසත් ඔබට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරනවා විශේෂයෙන් අපට දන්පැන් පූජා කරන උදව්පකාර කරන මේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උදව්පකාර කරන ඔබ සියලු දෙනාටම මේ වෙලාවේදී අපි නැවත නැවතත් මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා කායික නිරෝගීකමත් ලැබේවා මානසික නිරෝගීකමත් ලැබේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මීයම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අදත් රාත්‍රී අපේ net ශ්‍රාවක පින්වත් ඔබට මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දුන්න කිරිඳිවැල වියංගොඩ පාරේ පදිංචි ඒකේ ස්වර්ණලතා බිරින්ද තුසිත රෝහන් පුතා උදේකාන්ති දීනිය කියලා කියන මේ පින්වත් පිරිස අද දවසේදී දායකත්වය දරලා තිබෙන්නේ මේ වසර 16කට පෙර අභව ප්‍රාප්ත වූ කිරිඳිවැල වියංගොඩ පාරේ තුසිත ගොසරිහි අධිපති ඩබ්ලිව්.ඒ. වංශරත්න මහතාට ඒ ස්වාම්පුරුෂයාට පියතුමාට ඥාතිවරයාට මේ පින් අනුමෝදන් වේවා මේ පින් බලෙන් ඊතුමාගේ භව ගමන සුවපත් වේවා කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා සංසාරී තුල උපදිනාත්ම භාවයන්වල අවසානයේ උතුම් චතුරාරි සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නටත් මේ දේශනාවේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරනවා අද දේශනාවට දායකත්වය දරපු කිරිඳිවල වේයන්ගොඩ පාරේ පදිංචි ඒකේ ස්වර්ණලතා තුසිත රෝහන් උදේකාන්ති කියන පින්වත් පිරිස ඇතුළු ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ ලැබේවා උතුම් දලදා හැඳුරුගේ පීඨ ආශිර්වාද ලැබේවා විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පීඨ ආශිර්වාදයෙන් ස්වර්ණමාලි මහා චෛත්‍ය රජරන් වහන්සේගේ අනන්ත අනුස් බලයෙන් ආශිර්වාදයෙන් කරදරයක් උපද්‍රවයක් ඇති නොවේවා මේ කාල පරිච්ඡේදය තුළ කාටත් ජීවිතවලට බලපවත්නා ලංකාවේ ජීවත්වන සියලු දෙනාටම බලපවත්නා සියලු කරදර බාධක දුක් දොමනසයන් දුරු වේවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම සිද්ධ වේවා උතුම් දලදා හැඳුරුමි පිහිට ආශිර්වාදයෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ කේස ධාතුන් වහන්සේගේ අනන්ත අනුසහස් බලයෙන් අනන්ත බුද්ධ ගුණානුභාවයෙන් අනන්ත බුදු ඉරුද්‍යානුභාව බලයෙන් අනන්ත බුදු තේජානුභාව බලයෙන්ද සෝපත්තිවා නිදුක්කීවා නිරෝගීවා ආයුෂින් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සමාපත්තියෙන් වැඩේවා උතුම් චතුරාරි සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම ජීවිත ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් අද දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ පරම්පරාවේ මේ ගෙහෙළෙන සිළු දිනාටත් මේ උතුම් තථාගත ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මේ ගෙහෙළෙන සිළු දිනාටමත් පින් අනුමෝදන් වේවා මේ රට ජාතියගෙනු ජීවිතේ කැප කරපු විරෝධාර රණවිරුවන්ටත් මේ උතුම් දේශනාව මූලමහත් ලෝකයටම දේශනා කරපු ගෞරවනීය ස්වාමින් මහන්සියලාටත් පින් අනුමෝදන් වේවා මේ කාල පරිච්ඡේදය තුළ විවිධ අනතුරු වලින් අභාවයට පත්වන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවනින් සැනසීමට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සිල්මල් පීසාකේ මහේසාකේ දෙවියන්ට පින් අනුමෝදන් වේවා සම්ම්‍ය දෘෂ්ටික දිවියෝ මේ පින් අනුමෝදන් වේවා ලංකාවට වෙලා තියෙන මේ කරදර බාධක විපත්ති වලින් දුරු කරලා දෙවියන්ගේ රැකවරණයත් ආශිර්වාදයත් අපි හැම දිනාටම ලැබේවා මේ පින් බලෙන් දෙවියන් අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවා ආකාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.